හරි අකාරාදී පිළිවෙලේ අද අපි කතා කරන අවසාන අකාරාදී පිළිවෙල රීතිය ඒ තමයි එකම ගාත්‍රාක්ෂරයකට විවිධ ස්වර ආරූඪ කර සකසාගත් පද. ආරූඪ කරගෙන මොකද්ද සර් ඒ කියන්නේ? තේරෙන්නේ නැහැ. මේ බලන්නකෝ. දැන් මම මේ වචන ටික බෝඩ් එකේ මෙන්න මෙහෙම දාන්න. මේ බලන්න. දාන්නම්. මේක කොපි කරගන්නම්කෝ මං. උඩට ලේසියෙන්. Right. සිසිර සරත් මෙන්න බලි ඔක්කොම නැගෙන සරත් සුමුදු සෝලංග සේසත් රයිට්. දැන් මම පොඩ්ඩක් මේක ඇඩ් කරගන්නම් ඔබලන්ට පහසු වෙන්න. දැන් මේ බලන්න මේකේ තියෙන පොඩි වෙන කේස් එකක්. හරිද? නම් පහක් දීලා තියෙනවා. හරිද? ඒ නම් සෝරි නම් හතරක් දීලා නම් හතරෙන් ඇත්ති නෑ තියෙනුනේ නම් පහක්. මොකද්ද මගහැරලා තියෙන නම්? සරත්. මේ බලන්න සරත් කියන එකත් මම දාගන්නම්කො පහලින්. හරි මේ බලන්න සරත්. නෑ සරත් කියන එකක් තියෙනවා ළමයි. මොකද්ද නැති වුනේ අපිට? සේසත් නේ. හරි සිසිර සරත් සුමුදු සෝලංග සේසත්. දැන් නම් පහක් දීලා තියෙනවා. අපිට කියන මේ බලන්න මේ නම් පහේම පළවෙනි අකුරු එකම අකුරු නෙවෙයි. එකම අකුරු නෙවෙයි. ඈ එකම අකුරු නම් සයන්න හරි සියන්න හරි සුයන්න හරි වෙන්නේ නැහැ. ඔක්කොම නම් එහෙම නැහැ. මෙතන තියෙන්නේ එකම අකුරේ මොන ස්වරූපද? විවිධ ස්වරූප. සියන්න තියෙනවා සයන්න තියෙනවා එකම අකුරනේ. එකම අකුරේ විවිධ ස්වරූප තියෙන්නේ. සුයන්න තියෙනවා සෝ තියෙනවා සේ තියෙනවා එකම අකුරේ විවිධ ස්වරූප තමයි තියෙන්නේ. මෙතනදී මොකද්ද කරන්නේ? අපෝ හරි සිම්පල්. මේ බලන්න. ඉස්සෙල්ලාම කරන්නේ මොකක්ද දන්නවද? ඉස්සෙල්ලාම කරන්නේ මේ නම් වල පළවෙනි අකුරේ තියෙන ස්වර සහ ව්‍යංජන වෙන් කරගන්නවා. සියන්න හැදෙන්නේ කොහොමද? හල් සයන්නට කියන්න එකතු වෙලා තමයි සියන්න හැදෙන්නේ. සයන්න හැදෙන්නේ කොහොමද? හල් සයන්නට අයන්න එකතු වෙලා. හරිද? සුයන්න හැදෙන්නේ කොහොමද? හල් සයන්නට උයන්න එකතු වෙලා. සෝ හැදෙන්නේ කොහොමද? හල් සයන්නට ඕ යන්න එකතු වෙලා. සේ හැදෙන්නේ කොහොමද? හල් සයන්නට ඒ යන්න එකතු වෙලා. දැන් ඕගලන්ට තව පොඩි අමතර කරුණක් මම කියලා දෙන්න. පුතේ බලන්න මේ ව්‍යංජන අකුර වලට පැවැත්මක් නැහැ නේද? සොර නැත්තම් එහෙම. පැවැත්මක් නැහැනේ. ඇයි? මේ ව්‍යංජන වලට විවිධ ස්වරූප වලින් වැඩකිට දාලා මේ භාෂාව ඇතුලේ භාෂාවේ වචන ලස්සන කරන්න උදව් කරන්නේ කවුද? මේ ඔක්කොම ස්වර නෙමෙයි. යන්න, අයන්න, උයන්න, ඕ යන්න, ඒ යන්න ඔක්කොම ස්වර. එහෙනම් මේ ඉතුරු වෙලා තියෙන නිකන් හල් සෑනු ටිකක් විතරයි. ව්‍යංජන කියන්නේ හත පහකට වැඩක් නැති අකුරු జాතියක්. හැබැයි ඒවා වැඩක් ඇති අකුරු జాතියක් බවට පත් කරනවා කවුද? ස්වර ටික එකතු වෙලා. හරිද? හරියට යුද පෙරමුණේ සාමාන්‍ය සේනාංකයකට ගන්න බැරි LTT එකේ බංකර එකක් කමාන්ඩෝ එකෙන් හරි STF එකෙන් හරි බැහැලා ගහලා අර බංකරේ අල්ල ගන්නවා වගේ වැඩක් ඒක. හරිද? දැන් මොකද්ද මෙතන කරන්නේ? මෙතන කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. දැන් මේ අකුරු ටික අමතක කළා දැන්. මේ හල්සයන් වැඩක් නෑ අපිට. හරිද? අපි මෙතන අකාරාදී පිළිවෙල බලන්නේ මේක පොඩි ගේම් එකක් වගේ නේද? ලූඩෝ ගේම් එකක් කියලා Facebook එකේ තියෙන ලූඩෝ කියලා ගේම් එකක්. ඒ ලූඩෝ ගේම් එක වගේ. මේක අපි මොකද්ද කරන්නේ? දැන් අපි හල්සයන් ටික අයින් කරා. අපිට හම්බෙලා තියෙනවා කවුද? අපිට හම්බෙලා තියෙනවා ස්වර ටිකක්. අපි මොකද්ද කරන්නේ? මේ ස්වර ටික අක්ෂරමාලාවේ පිහිටි පිළිවෙලට සකසනවා. ඔන්න අක්ෂරමාලාවේ පිහිටි පිළිවෙලට ස්වර ටික සකසමු. ඊ ආ ඌ ඕ ඒ. මේකෙන් මුලින්ම එන්නේ මොකද්ද? අනේ හරි ලේසි, මුලින්ම එන්නේ කවුද? සරත්. ඊළඟට අ ආ ඈ ඈ ඊ ආ. ඔන්න ඊ ආවා. එහෙනම් එයා අංක 2. අ ආ ඈ ඈ ඊ ඊ උ ඉන්නවා. උ කියන්නේ කවුද? සුමුදු අංක 3. ඊට පස්සේ අ ආ ඈ ඈ ඊ ඊ උ උ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ ඉන්නවා කවුද? සේසත්. එයා අංක 4.
ඉරුඉරු ඉලුඉලු ඒයි ඔඕ ඕ ඉන්න කවුද සෝළඟ අංක පහ. එහෙනම් අංක එක සරත්, අංක දෙක සිසිර, අංක තුන සුමුදු, අංක හතර සේසත්, අංක පහ සෝළඟ. එහෙනම් එකම අකුරේ විවිධ ස්වරූපාව හම අපි කරන්නේ ඉන්දුෂි පුතේ ඔයාගේ අතින් බෝඩ් එක ඇඳෙනවා. එකම අකුරේ විවිධ ස්වරූපාව හම අපි කරන්නේ මොකද්ද? ඒ අකුරේ ස්වර ව්‍යංජන වෙන් කරගන්නවා. ඊට පස්සේ ස්වර ටික පිහිටි පිළිවෙලට අපි අක්ෂරමාල සෝරි අපි අකාර ආදී පිළිවෙල හරි ගස්සනවා. රයිට්. මේක මේ විදිහටම ලියගන්න. හරි ළමයි, එහෙනම් ඔන්න අද අපි අකාරාදී පිළිවෙලේ රීති තුනක් ඉවර කරා. අද අපි සාකච්ඡා ඉනවා මේ බෝඩ් එක අයින් කරගන්නක. අද අපි කතා කරපු ඒකක ගැන කතා කරොත් එහෙම අද අපි ශබ්ද උච්චාරණ ස්ථානනුව ව්‍යංජන ශබ්ද වර්ග කරා. ව්‍යංජන ශබ්ද වර්ගීකරණයේ අංග පහක් තිබ්බා. කණ්ඨජ, දන්තජ, තාලජ, මූර්ධජ, ඔෂ්ඨජ කියලා. කණ්ඨජ අක්ෂර කියලා කියන්නේ උගුරෙන් උපන් අක්ෂර. දන්තජ අක්ෂර කියන්නේ දත් ඇටෙන් උපන් අක්ෂර. මූර්ධජ අක්ෂර කියන්නේ මුඛයේ මුදුනින් උපන් අක්ෂර. තාලජ අක්ෂර කියන්නේ තල්ලෙන් උපන් අක්ෂර. ඔෂ්ඨජ අක්ෂර කියලා කියන්නේ උඩුතොල්වලින් උපන් අක්ෂර වලට. හරි. ඉතින් ඒ නිසා ඒ ටිකන් පස්සේ එතනින් පස්සේ අපි කතා කර අකාරාදී පිළිවෙල ගැන. අකාරාදී පිළිවෙලේ අපි රීති තුනක් අද කතා කරලා අවසන් කරා. ලබන සතියේ ඉතිරි රීති දෙක කතා කරලා මම කෙලින්ම සම්දි පාඩමට යනවා. අපි ආයි හම්බ වෙන්නේ අනිද්දා. ඒ කියන්නේ පේපර් ක්ලාස් එක තියෙන දවසේ. හරියට සින්දුව කියනවා ළමයි පොඩ්ඩක් ඉන්න. දැනුම් දෙන්න ඉවර කරලා. පේපර් ක්ලාස් එක තියෙන්නේ අනිද්දා හවස 6:00 සිට 7:00 දක්වා. ඒකට අදාළ පේපර් එක මම ගෲප් එකට දාලා තිනවා. පේපර් එක හම්බුනේ නැති කෙනෙක් ඉන්නවා නම් එහෙනම් මගේ WhatsApp එකෙන් ඉල්ල ගන්න පුළුවන්. අකාරාදී පිළිවෙලේ නෝට් එක ඕනි කෙනෙක් ඉන්නවා නම් මට ඒකත් WhatsApp එකෙන් මගෙන් ඉල්ල ගන්න. 11 ශ්‍රේණියේ දරුවන්ගේ සිද්ධාන්ත පන්තිය බදාදා රාත්‍රී 8:30ට පැවැත්වෙනවා.
දහයශ්‍රේණි දරුවන්ගේ සිද්ධාන්ත පන්තිය බ්‍රහස්පති රාත්‍රී 8:30ට පැවැත්වෙනවා. ඒ පන්ති දෙකේම 10 කට්ටියට සහ 11 කට්ටියට මම අලුත් ටියුට් එක උගන්වන්න පටන් ගන්නවා. ටියුට් එක ගත නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න හෙට ආයතනේ විවෘතයි. ආයතනට ගිහිල්ලා වුණා දැන් ටියුට් ගන්න පුළුවන් අවස්ථාව ගලන උදා වෙලා තියෙනවා. ඒ වගේම අපේ විචාර ලිවීමේ පන්තිය පැවැත්වෙනවා බදා දහවස 6:00 සිට 7:00 දක්වා. පන්ති 4යි. 10:00යි 11:00යි පන්ති 4 ගන්න තියෙනවා. ව්‍යාකරණ පුනරීක්ෂණේ පේපර් ක්ලාස් එක විචාර ලිවීමේ පන්තිය සහ සිද්ධාන්ත පන්තිය. සතියේකට පන්ති 4ක් කරන ගොඩක වෙලා තියෙන එකම සිංහල පන්තිය. අපේ සිංහල පන්තියයි. දැන් සින්දුවක් කියන්න ඕනේ නේද? ඕනේ නෑ ළමයි දැන් සින්දුවක් කියන්න. ඕගලන දැන් බඩගිනිනේ දැන් 7:00 වෙලා. දැන් බඩගිනිනේ. එන්න සින්දු අහන්නද අපි කියලා කමු වුණා හරි. ඕනි ඕනි. අනේ ඕනි. හරි බඩගිනි නැල්ලු. ආ. මොකද්ද කියන්නේ අපි? මොකද්ද කියන්නේ අපි? හරි මම සින්දුවක් කියනවා. මම මේ සින්දුවක් මතක් කරනවා ළමයි. මොකද්ද කියන්නේ? හරි මම ටිකක් ආස සින්දුවක් මේක මේක මම ටිකක් ආස සින්දුවක් ඒ හින්දා මම මේක කියනවා බඩ පිරෙන සින්දුවක් කියනවා බඩ පිරෙද නැද්ද උඹලට මාව එපා වේද නැද්ද කියලා දන්නේ නැලම සින්දු කියන්න. පොඩ්ඩක් ළමයි මතක් දෙන්න මට. මේක ඇත්තටම මම පුද්ගලිකව ගොඩාක් ප්‍රිය කරන ගීතයක්. මේ ගීතයේ ඔරිජිනල් ගායනා කරන්නේ කසුන් කල්ලාර සහ ඉන්ද්‍රචාපා ලියනගේ. මේ සින්දුව මට අවස්ථාව උදායලා තිනවා ඉන්ද්‍රචාපා ලියනගේ ඉස්සරහම සින්දුව මේ සින්දුව කියන්න. ඒකට හේතුව ඉන්ද්‍රචාපා ලියනගේගේ අයියා තමයි මේ සෞන්දර්ය කැම්පස් එකේ පශ්චාත් උපාධි අධ්‍යන පීඨයේ ඩීන්. එතකොට ඉන්ද්‍රචාපාගේ අයියාගේ නම සෞම්‍ය ලියනගේ. එතකොට සෞම්‍ය සර්ගේ පුතාට මම ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරලා තිනවා ගල්කිස්සේ. එහෙ ඉන්න දවසක මේ ඉන්ද්‍රචාපත් ආවා ඒ ගෙදර. එතකොට අපි කට්ටියක තුලා පොඩි සින්දුවක් කිව්වා. එතකොට ඒකයි මම මේ සින්දුව. එයා ඉස්සරහා කිව්වා මම මහා ගායකයෙක්වත් ගිටාර් වාදකයෙක්වත් නෙවෙයි මම සාමාන්‍ය සිංහල ගුරුවරයෙක්. හැබැයි ඕගොල්ලොන්ගේ ඉල්ලීම නිසා මම මේ සින්දුව කියන්නම්. සමනල් සිහිනක පිපුණා සමනල් සිහිනක පිපුණා අලෝ යති අම්මෝ මේ thank you ළමයි thank you thank you ඔයගලගේ අදහස් වලට thank you ගොඩක් ස්තුතියි thank you පට්ටස එල ලස්සනයි හරි 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 මේ ඉතින් මොකද මම කියන්න හැදුවේ ඔයගලන්ට මෙසේජ් එනවා අනේ ලස්සනයි ලස්සනයි හරි හරි ළමයි හරි අනේ thank you ගොඩක් thank you හැමෝටම මේ ගොඩක් ස්තුතියි අදහස් පළ කරනවට ඉතින් නියමයි හරි හරි ළමයි හැමෝටම ගොඩක් ස්තුතියි අපි එහෙනම් හම්බෙමු අඟහරුවාද හැන්දෑවේ 6:30ට ප්‍රශ්න පත්‍ර පන්තියෙන් අද සම්බන්ධ වෙච්ච හැමෝටම ගොඩක් ස්තුතියි දිගටම වැඩ ටික කරගෙන යන්න රට ඇරිය කියලා එහෙම හි දුවන්න කරන්න ලෑස්ති වෙන්න එපා පරිස්සමෙන් ගවලටලා ඉන්න මොකද තාම රට ඇරියට මේ රෝගේ දරුණුකම අඩු වෙලා නැහැ ඒ හින්දා මේ අපි පුළුවන් තරම් පරිස්සම් වෙමු මට WhatsApp එකට දෙනවා අනේ ලස්සනට ගිහුවා කියලා හරි හැමෝටම ගොඩක් ස්තුතියි රයිට් ළමයි අපි සමුගමු ඇති හැමෝටම සුබ රාත්‍රියක් ආයිබෝවන් තිරුවන් සරණයි හැමෝම පරිස්සමෙන් ගවලටලා ඉන්න